අයිබෝවන් දුවේ පුතේ අදත් අපි එකතු වෙලා ඉන්නේ ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි. ඉතින් පුතේ අද අපි ගණිතය 9 ශ්‍රේණියේ ගණිතයේ පාඩමක් සමග සමයි සම්බන්ධ වෙන්නේ. පයිතගරස් සම්බන්ධය කියන පාඩම. ඉතින් පුතේ අපි බලමු. දැන් මම දන්නවා අපේ දරුවෝ අඩි රූලක්, පැන්සලක්, පෑනක්, පොතක් ලං කරගෙන ආසාවෙන් බලාගෙන ඇති. ගණිතයේ පාඩමේදී අපි මොනවද ඉගෙන ගන්න කියලා බලන්න. ඉතින් අද බලමු අපි පයිතගරස් සම්බන්ධය කියන පාඩමේදී අපිට දැනගන්න ලැබෙන්නේ මොනවද, නැත්නම් අපි ඉගෙන ගන්න හදන්නේ මොනවද කියලා. ඉතින් බලන්න පුතේ, අපිට මේ පාඩම ඉගෙනීම තුළින් ළඟා කරගන්න පුළුවන් දේවල් මොනවද, නැත්නම් අපි මේ පාඩම ඉගෙනීම තුළින් අපිට අලුතෙන් දැනගන්න පුළුවන් වෙන්නේ මොනවද, අපේ ජීවිතයට එකතු කරගන්න ලැබෙන්නේ මොනවද කියලා අපි බලමු. එහෙනම් පුතේ බලන්න, අපිට පුළුවන් අද මේ පාඩම ඉගෙනීම තුළින් ඍජුකෝණික ත්‍රිකෝණයක් ඇසුරෙන් පයිතගරස් සම්බන්ධය ගොඩනගන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම පුතේ පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා ගැටලුවක් විසඳගන්නේ කොහොමද? අපි තවදුරටත් කතා කරලා බලමු. ඔබ ආසාවෙන් බලාගෙන ඇති මොකක්ද මේ පයිතගරස් සම්බන්ධය? පයිතගරස් සම්බන්ධයෙන් ගැටලු විසඳන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි බලමු කොහොමද මේ පයිතගරස් සම්බන්ධය ගැන. බලන්න පුතේ, මම ඉස්සල්ලාම ආරම්භයක් ගන්නවා. කෝණ 90 ත්‍රිකෝණ වර්ග කරමු. පුතේ ඔයගොල්ලෝ දන්නවා කුඩා පන්ති කියලා දිඳලා අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණ වර්ග කරද්දී ත්‍රිකෝණ වර්ග කරන ආකාර දෙකක් ඔබට මතක ඇති. ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන් පුතේ අපිට පාදවල දිග 90 ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. ඒ වගේම කෝණවල ස්වභාවය 90 ත්‍රිකෝණ වර්ග කරන්න පුළුවන්. ඉතින් පුතේ අපි අද කතා කරන්න හදන්නේ කෝණ 90 ත්‍රිකෝණ වර්ග කිරීම. ඔබට මතක් වෙනවා ඇති මේ ත්‍රිකෝණ වර්ග කරනවා කියනකොට විවිධාකාරයේ ත්‍රිකෝණ. දැන් මම ඔබට පෙන්වන්නම් ත්‍රිකෝණයක්. දැන් මේ ත්‍රිකෝණය දිහා බලන්න පුතේ හොඳට. මේ ත්‍රිකෝණයේ තියෙන කෝණ තුනම සුළු කෝණ. ඉතින් කෝණ තුනම සුළු කෝණ, ඒ වගේම පුතේ මේකේ විශාලම කෝණය බැලුවත් සුළු කෝණයක් වෙන්නේ. ඉතින් එහෙනම් පුතේ අපි මේ වගේ ත්‍රිකෝණයකට කියනවා සුළු කෝණී ත්‍රිකෝණය කියලා. ඉතින් ඔබට තවත් ත්‍රිකෝණ ආකාර දැකලා හුරුයි. අපි බලමු මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය දිහා බලන්නකෝ පුතේ. මේ ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. කෝණ තුනේ විශාලම කෝණය හැටියට අපිට පේනවා ඍජු කෝණයක් තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඍජු කෝණය නම් විශාලම කෝණය. ත්‍රිකෝණයේ විශාලම කෝණය ඍජු කෝණයක් නම් අපි ඒකට කියනවා ඍජු කෝණී ත්‍රිකෝණය කියලා. බලන්න කොච්චර පහසුවෙන් අපිට මේ ත්‍රිකෝණ වර්ග කරගන්න පුළුවන්ද. බලන්න තවත් ආකාරයක්. ඔබ මේ වගේ ත්‍රිකෝණයක් දැකලා ඇති, ඕන තරම් දැකලා ඇති. දැන් මේ ත්‍රිකෝණය දිහා බැලුවහම අපිට පේනවා පුතේ විශාලම කෝණයේ ස්වභාවය. දැන් අපි හැම වෙලාවේ බලන්න ත්‍රිකෝණ වර්ග කරගෙන යද්දී අපි බැලුවේ ත්‍රිකෝණවල තියෙන විශාලම කෝණය දිහා. ඉතින් මේ ත්‍රිකෝණය දිහා බැලුවහමත් අපිට පේනවා විශාලම කෝණය, මහා කෝණයක්. ඒ නිසා අපි මේ ත්‍රිකෝණය නම් කරගන්නවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. දැන් ඔබ බලනවා ඇති පයිතගරස් සම්බන්ධය කියන පාඩමේදී අපි ත්‍රිකෝණ වර්ග කළා. ඇයි මේ ත්‍රිකෝණ වර්ග කරන්න කියලා අපි බලමු. බලන්න පුතේ, දැන් ඍජු කෝණී ත්‍රිකෝණය මම විශේෂ කරලා ගත්තා. අපි අර කතා කරපු ත්‍රිකෝණ වර්ග කරන තැනදී ඍජු කෝණී ත්‍රිකෝණය මම විශේෂ කරලා ගත්තේ ඇයි? අපි බලමු මේ ඍජු කෝණී ත්‍රිකෝණය. ඍජු කෝණී ත්‍රිකෝණය දැන් අපි ඉස්සල්ලත් කතා කරා ඍජු කෝණය තමයි විශාලම කෝණය වෙන්නේ. එහෙනම් අපි ඒ වගේ ත්‍රිකෝණයකට කියනවා විශාලම කෝණය ඍජු කෝණයක් නම් ඒ වගේ ත්‍රිකෝණයකට ඍජු කෝණික ත්‍රිකෝණයක් කියලා. එහෙනම් මේ පයිතගරස් සම්බන්ධය භාවිතා කරද්දී මේ ඍජු කෝණික ත්‍රිකෝණය හරි වැදගත්. මොකක්ද මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ තියෙන වැදගත්කම කියලා අපි බලමු. ඒ වගේම පුතේ මේ ත්‍රිකෝණය ගැන කතා කරද්දී අපි මේකේ තියෙන ලක්ෂණ හඳුනා ගන්න ඕනි. මෙයා කවුද, මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. අපි බලමු එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක ලක්ෂණ හඳුනගමු. බලන්න පුතේ, ඍජු කෝණී ත්‍රිකෝණයක් ඔන්න මං ඕගොල්ලන්ට පේන්න සලස්වලා තියෙනවා. දැන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. ඒකේ විශාලම කෝණය වෙන්නේ ඍජු කෝණය. ඉතින් ඔබ දන්නවා ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදයක් තියෙනවා. මේ පාදයට කියන නම තමයි පුතේ කර්ණය. ඍජු කෝණයට ඉදිරියෙන් නැත්නම් ඍජු කෝණයට සම්මුඛව පිහිටි පාදය අපි හඳුනා ගන්නවා
කර්ණය කියලා. ඔබ මතක තියාගන්න ඕනි. ත්‍රිකෝණයක විශාලම කෝණයට ඉදිරියෙන් තමයි විශාලම පාදය පිහිටන්නේ. ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදයට කර්ණය කියලා කියනවා. අපි මේ ඍජුකෝණික ත්‍රිකෝණයේදී විශේෂ නම. එහෙනම් පුතේ බලමු ඉතිරි පාද දෙක. අපි මෙන්න මේ දෙක හඳුන ගන්නවා ඍජුකෝණය අඩංගු පාද දෙක. ඍජුකෝණය අඩංගු පාද දෙක. එහෙනම් පයිතගරස් සම්බන්ධයේ ඉගෙන ගද්දී අපිට මෙන්න මේ දේවල් හරි වැදගත්. මොකක්ද? කර්ණය කියන එක වැදගත්. ඒ වගේම ඍජුකෝණය අඩංගු පාද දෙක කියන එකත් අපි හඳුනා ගන්න හොඳට හුරු වෙලා තියෙන්න ඕනේ. දැන් මං හිතනවා අපේ දරුවන්ට මේක පැහැදිලි ඇති කියලා. එහෙනම් පුතේ අපි බලමු ඒ වගේ ක්‍රියාකාරකමකට ගිහිල්ලා. මේ ඍජුකෝණයක ත්‍රිකෝණවල කර්ණය සහ ඍජුකෝණයේ අඩංගු පාද දෙක හඳුනා ගන්න පුළුවන්ද කියලා. දැන් ඔබට පේනව ඇති රූප සටහනක්. මේ රූප සටහන දිහා හොඳින් බලන්න. මේ රූප සටහනේ ඔබට බැලුවහම පේනව ඇති ත්‍රිකෝණ කීපයක් තියෙනවා. ත්‍රිකෝණ හතරක් පේනවා. දැන් පුතේ අපි බලමු මේ ත්‍රිකෝණ හතරේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපිට වගුවක් දීලා තියෙනවා මෙන්න මේ ආකාරයට. බලන්න මොකක්ද දීලා තියෙන වගුව? දීලා තියෙන වගුවේ ත්‍රිකෝණයක් දීලා තියෙනවා AOB කියලා. ඔබ දන්නවා ත්‍රිකෝණයක් නම් කරද්දී අක්ෂර තුනකින් නම් කරනවා නේ. ඉංග්‍රීසි කැපිටල් අක්ෂර තුනකින් නම් කරලා තියෙනවා. දැන් මේ AOB කියන ත්‍රිකෝණයේ දිහා බලන්න පුතේ. AOB ත්‍රිකෝණයේ දිහා බැලුවහම ඔබට පැහැදිලිව පේනවා ඇති AOB කියන කෝණය ඍජු කෝණයක් වෙලා තියෙනවා. ඒක අපිට දීලා තියෙනවා. නැත්තම් දත්තයක් හැටියට තියෙනවා. පුතේ මේ AOB කෝණය ඍජු කෝණයක් නිසා අපි ඒක හඳුනා ගන්නවා AOB ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා. එහෙනම් පුතේ AOB ඍජුකෝණික ත්‍රිකෝණයට කර්ණයක් තියෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයට කර්ණයක් තියෙනවා. කර්ණය කුමක්ද? ඍජුකෝණයට ඉදිරියෙන් නැති පාදය. එහෙනම් පුතේ අපි හඳුනා ගන්නවා ඍජුකෝණයට ඉදිරියෙන් නැති පාදය AB කියලා. දැන් ඔබ කොයි වෙලාවකවත් අපේ දරුවෝ සවුරු හරි සමහර විට හිතන්නේ නැති ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය BA කියලා. ඉතින් ඒක වැරදි නෑ පුතේ. ඔබට AB කියලා කියන්නත් පුළුවන්. ඒ රේඛා ඛණ්ඩය BA කියලා නම් කරන්නත් පුළුවන්. එහෙනම් ඔබේ පිළිතුර නිවැරදි. එහෙනම් අපි බලමු පුතේ ඍජුකෝණයේ අඩංගු පාද දෙක. ඍජුකෝණයේ අඩංගු පාද දෙක තමයි AO සහ BO කියලා කියන්නේ. අර AOB ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණය ඒ වගේම ඍජුකෝණයේ අඩංගු පාද දෙක අපි හඳුනාගත්තා. දැන් පුතේ අපිට තවත් ත්‍රිකෝණයක් දීලා තියෙනවා. COD ත්‍රිකෝණය. අර රූප සටහනේ තියෙන තව ත්‍රිකෝණයක් ගැන අපෙන් අහනවා. රූප සටහන දෙස බලන්න. COD ත්‍රිකෝණය. COD ත්‍රිකෝණයේ බැලූ බැල්මට පුතේ එකම කෝණයක්වත් අපිට සටහන් කරලා දීලා නැහැ. හැබැයි අපි තීරණය කරනවා මේ ඍජුකෝණික ත්‍රිකෝණයක්ද නැද්ද කියලා. අපිට ඍජුකෝණික ත්‍රිකෝණයක් තිබුණොත් පමණයි කර්ණය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න පුතේ ඒ ගැටලුව දිහා ඒ රූප සටහන දිහා බැලුවහම AOB කියන කෝණයට ඔබට පේනව ඇති AOB කියන කෝණයට ප්‍රතිමුඛව පිහිටන කෝණයක් තමයි COD කියලා කියන්නේ. COD කියලා කියන්නේ ඔබ දන්නවා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන බව. ඒ නිසා පුතේ AOB කියන කෝණයට සමාන වෙනවා COD කෝණය. කුමක් නිසාද? ප්‍රතිමුඛ කෝණ නිසා. එහෙනම් පුතේ අපිට අන්න ඍජු කෝණය හඳුනා ගන්න පුළුවන් වුණා. ඍජු කෝණය COD. ඒ අනුව අපිට පුළුවන් කර්ණය තීරණය කරන්න. කර්ණය COD කියන ඍජු කෝණයේ කර්ණය වෙන්නේ CD පාදය. එහෙනම් පුතේ දැන් COD ඍජුකෝණික ත්‍රිකෝණයේ ඍජුකෝණයේ අඩංගු පාද දෙක නම් කරන්නත් ඔබට ඉතාම ලේසි. දැන් ඔබ මටත් ඉස්සෙල්ලා ලකුණු කරලා ඇති නැත්නම් CO සහ DO කියලා. දැන් බලන්න අපි ත්‍රිකෝණ දෙකක් කතා කළා. තවත් ත්‍රිකෝණ දෙකක් ගැන අපෙන් අහනවා. ඊළඟ ත්‍රිකෝණය තමයි EOF ත්‍රිකෝණය. මේ EOF කියන ත්‍රිකෝණය දිහා බලන්න පුතේ. EOF ත්‍රිකෝණයේ කෝණ එකක්වත් අපි නිශ්චිතවම හඳුනන්නේ නැහැ. අපි එහෙනම් පුතේ මේ ඍජුකෝණික ත්‍රිකෝණයක්ද නැද්ද කියලා තීරණය කරගන්න ඕනි අර පෙර පරිදිම. නැත්නම් අපිට කර්ණය හඳුනා ගන්න බෑ. එහෙනම් අපි
EOF කියන ත්‍රිකෝණය දිහා බලමු. EOF ත්‍රිකෝණයේ බලන්න පුතේ හොඳින් BD පාදයේ සරල රේඛාවක්. ඒ වගේම AOB කියන කෝණයයි EOF කියන කෝණයයි දෙස බලන්න. ඒ කෝණ දෙක බද්ධ කෝණ දෙකක්. ඔබ දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල අයික්‍ය අංශක 180යි. නැත්තම් පරිපූරකයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180 නිසා AOB කෝණයේ අංශක 90 නම් පුතේ බද්ධ කෝණය වෙන ඉතුරු කෝණය EOF කෝණයේ යගය අංශක 90ක් වෙනවා. 180ෙන් අංශක 90ක් අඩු කරාම අංශක 90ක් කියලා ලැබෙනවා. ඒ නිසා අපිට පැහැදිලි වෙනවා EOF ත්‍රිකෝණයත් ඍජු කෝණික ත්‍රිකෝණයක් බව. එහෙනම් පුතේ මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ අපිට කර්ණය ලකුණු කරන්න පුළුවන් EF ලෙස. ඒ වගේම ඍජු කෝණයේ අඩංගු පාද දෙක අපිට හඳුනා ගන්න පුළුවන් EO සහ OF කියලා. තවත් ඒ ආකාරයේම ත්‍රිකෝණයක් GOH. දැන් ඔබට ඉතාම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඇති. මම කියන්න පෙර දැන් ඔබ මේ දේවල් සලකුණු කරයි. එහෙනම් බලන්න පුතේ GOH කියන ත්‍රිකෝණය. GOH ත්‍රිකෝණය අර පෙර පරිදිම අපිට පුළුවන් පුතේ ප්‍රතිමුඛ කෝණ ඇසුරෙන් ඍජු කෝණයක් සෑදෙනවා කියලා පෙන්වන්න. නැත්තම් සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවලයි 180යි කියන තර්කය මත ඉඳලා අපිට පුළුවන් GOH කියන කෝණය ඍජු කෝණයක් කියලා තීරණය කරන්න. එහෙනම් GOH කියන කෝණය ඍජු කෝණයක් වෙනවා. ඒ නිසා GOH කියන ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ ඍජු කෝණික ත්‍රිකෝණේ කර්ණය ඔබ හඳුනගයි. එහෙනම් ඍජු කෝණයට සම්මුඛව ඇති පාදය තමයි GH පාදය. එහෙනම් පුතේ අපිට ඉතිරි පාද දෙක ඍජු කෝණේ අඩංගු ඉතිරි පාද දෙක හඳුනා ගන්න පුළුවන් GO සහ HO කියලා. එහෙනම් දැන් ඔබ දන්නවා ඍජු කෝණික ත්‍රිකෝණයක් ලැබුණහම ඍජු කෝණික ත්‍රිකෝණයක ඕනෑම අවස්ථාවක තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය හඳුනා ගන්න ඔබ දන්නවා. ඒ වගේම ඍජු කෝණේ අඩංගු පාද දෙක හඳුනා ගන්න ඔබ දන්නවා. දැන් බලන්න පුතේ කෙටි වීඩියෝ දර්ශනයක් ඔබට දිසෙරම ඇති. මේ වීඩියෝ දර්ශනය හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳින් බලන්න මොකක්ද මේ වීඩියෝ දර්ශනයේ සිදු වෙන්නේ. ඔබට පේනවනේ මේක විඥාවක්ද කියලා. ඔබට දිස්සෙනවද ත්‍රිකෝණයක් තියෙනවා. මේ රූප සටහනේ ත්‍රිකෝණයක් තියෙනවා මේ වීඩියෝ දර්ශනයේ. මේ ත්‍රිකෝණයේ වටා තියෙන පාද තුනේ එකිනෙක පාදයන් මත සමචතුරස්‍ර තියෙන්නේ පුතේ. මේ ත්‍රිකෝණයේ ඍජු කෝණික ත්‍රිකෝණයේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මත ගොඩ නැගිලා තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය බලන්න. ඒ සමචතුරස්‍රයේ වර්ගඵලය ගැලවිලා ගිහිල්ලා අර ඉතිරි පාද දෙක මත තියෙන සමචතුරස්‍රවල පතිත වෙනවා. ඒ ඉතිරි පාද දෙක මත තියෙන සමචතුරස්‍රවලට සම්පූර්ණයෙන් වැසෙන පරිදි පතිත වෙනවා. එහෙනම් අපිට යම් ඉඟියක් ලැබෙනවා. නැත්තම් අමුතුම හැඟීමක් අපිට දැනෙනවා. මෙහෙම දෙයක් ඇත්තටම වෙන්න පුළුවන්ද? මේක අමුතුම ආකාරයේ දර්ශනයක්. දැන් අපි බලමු මේ මොකක්ද සිදු වුනේ කියලා. අපි මේකට කියනවා පුතේ මේ සොයා ගැනීම. නැත්තම් මෙන්න මේ ආකාරයේ දෙයක් දුටුවා පයිතගරස් නම් ගණිතඥයා. එහෙනම් අන්නේ සම්බන්ධතාවයේ තමයි අද අපි ඉගෙන ගන්නේ මොකක්ද පයිතගරස් සම්බන්ධය කියලා. එහෙනම් බලමු පුතේ පයිතගරස් සම්බන්ධයේදී මොකක්ද කිව්වේ කියලා අපි තව දුට්ටක් වැඩිදුර හඳුනා ගනිමු. දැන් මම මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ගන්නවා. මේ ත්‍රිකෝණය මට වඩාත් පැහැදිලි කරගන්න පහසු වෙන විදිහට පුතේ මම තෝරගත්ත ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ පාද තුන සෙන්ටිමීටර් 3ක් ඒ වගේම සෙන්ටිමීටර් 4ක් සෙන්ටිමීටර් 5ක් වූ ත්‍රිකෝණයක්. පුතේ මේ පාද මේ අගයන් ගන්න හේතුව තමයි මගේ මේ කාර්යය පහසු කරගන්න තමයි මම මේ පාද අගයන් ගත්තේ. ඔබට මම ඒක තවදුරටත් පැහැදිලි කරන්නම්. බලන්න පුතේ මේ සෙන්ටිමීටර් 3ක් වූ පාදය මත මම සමචතුරස්‍රයක් ගොඩනගනවා. ඔබට පැහැදිලි ඇති ඍජු කෝණික ත්‍රිකෝණයක් තිබුණා. මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද 3 සෙන්ටිමීටර් 3ක් 4ක් සහ 5ක් ලෙස තිබුණා. මම සෙන්ටිමීටර් 3ක් වූ පාදය මත සමචතුරස්‍රයක් ගොඩනැගුවා. ඒ වගේම
ඒ සමචතුරස්්‍රය දැන් ඔබ බලන ඇති තවත් කුඩා කොටුවලට බෙදලා. ඒ සමචතුරස්්‍රයේ පාදයක දිග සෙන්ටිමීටර් තුනයිනි පුතේ. එනිසා මම ඒ සෙන්ටිමීටර් තුන සෙන්ටිමීටර් එක බැගින් වූ කුඩා අවස්ථා නැතන් කොටස් වලට වෙන් කරලා සෑම පැත්තකම ඒ ආකාරයට වෙන් කරලා මේ ආකාරයේ සෙන්ටිමීටර් එක බැගින් වූ කුඩා සමචතුරස්්‍ර කොටු නිර්මාණය කරගන්න. එතකොට කුඩා සමචතුරස්්‍රාකාර කොටුවක පැත්තක දිග වෙන්නේ සෙන්ටිමීටර් එකයි. ඒ ආකාරයටම සෙන්ටිමීටර් හතරක් වූ පාදය මත. ඒ ආකාරයටම සෙන්ටිමීටර් හතරක් වූ පාදය මත සමචතුරස්්‍රයක් ගොඩනගනවා. ඒ සමචතුරස්්‍රය දිහා බලන්න පුතේ. ඒ සමචතුරස්්‍රයත් පෙර පරිදිම සෙන්ටිමීටර් එක බැගින් වූ. එක පැත්තක සෙන්ටිමීටර් එක බැගින් වූ කුඩා කොටස් හතර බැගින් වෙනසේ මම බෙදාවෙන් කරගන්නවා. ඒ බෙදාවෙන් කරහම ලැබෙන කුඩා කොටුවක් ඔබට පැහැදිලි සෙන්ටිමීටර් එකක් දිග සෙන්ටිමීටර් එකක් පළල කුඩා කොටුවක්. එහෙනම් පුතේ අපි ඒ ආකාරයටම සෙන්ටිමීටර් පහක් වූ පාදය මත නැත්තං අපි අර කිව්වේ කර්ණය මත කියලා. කර්ණය මත සමචතුරස්්‍රයක් ගොඩනගනවා. මේ සමචතුරස්්‍රයේ බලන්න සෙන්ටිමීටර් එක බැගින් අර පෙර පරිදිම කුඩා කොටුවලට වෙන් කරගත්තා. දැන් පුතේ මොකක්ද මම මේ කරන්න හදන්නේ? අර ඉස්සල්ලා වීඩියෝ දර්ශනයේ දුටුදේ සත්‍යද කියලා ඔප්පු කරගන්න මට පුළුවන් ආකාරයේ වැඩක් කරන්නයි හදන්නේ. දැන් බලන්න මේ ආකාරයට කරලා දැන් අර අපි ඉස්සල්ලා වීඩියෝ දර්ශනයේ දුටුවේ විශාලම පාදය මත ඇති සමචතුරස්්‍රයේ තියෙන වර්ගඵලයන් තමයි අර කුඩා පාද දෙක මත නැත්තම් අපි කිව්ව ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත තියෙන සමචතුරස්්‍රයේ වල එකතුව වෙන්නේ. ඒ වර්ගඵලයන්ගේ එකතුව තමයි අර කර්ණය මත ඇති සමචතුරස්්‍රයේ වර්ගඵලය වුණේ. එහෙනම් අපි පොඩ්ඩක් බලමු මේ ඍජු කෝණයේ අඩංගු පාද වල වර්ගඵලයන් කොහොමද කියලා. පුතේ බලන්න සෙන්ටිමීටර් 3ක් වූ පාදයේ මත තියෙන කොටු ගාන ගණන් කරලා බලන්න. ඔබට කොටු ගාන ගණන් කරන්න තරම් අපහසු නෑ. කොටු 9ක් තියෙනවා නේද? කොටු 9ක් තියෙනවා කියලා කියන්නේ පුතේ එතන කුඩා කොටුවක වර්ගඵලය නැත්නම් කුඩා සමචතුරස්්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි. සමචතුරස්්‍රයක් එක්වරක් 1 වර්ග සෙන්ටිමීටර් 1යි. ඒ නිසා පුතේ සමචතුරස්්‍රයේ වර්ගඵලය සෙන්ටිමීටර් 3ක් වූ පාදයේ මත තියෙන සමචතුරස්්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 9ක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේම පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වෙච්ච පාදයේ මත තියෙන සමචතුරස්්‍රයේ වර්ගඵලය බලන්න පුතේ කුඩා කොටු කීයක් තියෙනවද කියලා. කුඩා කොටු ගණන් කරලා බලන්න 16ක් තියෙනවා. අපේ දරුවෝ වේගයෙන් ගණන් හදනවා ඇති දැන් නේද? හරි 16ක් තියෙනවා. එහෙනම් අපිට ඒ සමචතුරස්්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 16ක් කියලා හඳුනා ගන්න පුළුවන්. පුතේ බලන්න සෙන්ටිමීටර් 5ක් වෙච්ච පාදයේ මත ඇති සමචතුරස්්‍රයේ වර්ගඵලය. එහි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 25යි. ඒ කියන්නේ මෙතන කුඩා කොටු 25. දැන් බලන්න පුතේ වර්ග සෙන්ටිමීටර් වලින් හිතන් නැතුව හිතුවත් අපිට පේනවා අර ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත තිබිච්ච කොටු ගාන තමයි කර්ණය මත ගිහින් පිහිටලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලි මේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත තියෙන වර්ගඵලයන්ගේ එකතුව සෑම වෙලාවෙදීම කර්ණය මත හැදෙනවද? දැන් මෙතනදී හැදිලා තියෙනවා නේද? ඉතින් අපිට මේක තමයි තව අපිට තවත් දුරටත් ඔබට පුළුවන් ඕනි නම් මේක සත්‍ය වෙනවද කියලා බලන්න. අපිට ගෙදරදිත් කරලා බලන්න පුළුවන්. හැබැයි පුතේ අපි තෝරගන්න ඕනි අගයන් තියෙනවා. එතෙන්දී අපි තෝරගන්න සුදුසුයි ඔබට පුළුවන් 6 8 10 වගේ ත්‍රිකෝණයක් ගන්න. ඒ කියන්නේ පාදවල දිග සෙන්ටිමීටර් 6, සෙන්ටිමීටර් 8, සෙන්ටිමීටර් 10 කියන අගයන් සහිත ඍජුකෝණික ත්‍රිකෝණයක් තෝරගෙන මේ වැඩේම කරලා බලන්න. ඉතින් මෙන්න මේ දේ තමයි පයිතගරස් හොයාගත්තේ. නැත්තම් පයිතගරස් විසින් හඳුන්වා දුන්නේ. මේ පයිතගරස් විසින් කිව්වේ මොකක්ද? ඍජු කෝණික ත්‍රිකෝණයක පුතේ කර්ණය මත ඇති සමචතුරස්්‍රයේ වර්ගඵලයට අනිවාර්යයෙන්ම ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්්‍රයන්ගේ වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙනවා. ඉතින් බලන්න අපි කියපු මෙන්න මේ දේ අපි වටහා ගන්න ඕනි. එහෙනම් පුතේ අපි බලමු තවදුරටත් මොකක්ද මේ කිව්වේ කියලා. එහෙනම් ඍජු කෝණික ත්‍රිකෝණයක
කර්ණය මත අඳින සමචතුරස්ත්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්ත්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙනවා. එහෙනම් පුතේ අපි බලමු මේ දේ තවදුරටත් කොහොමද වටහා ගන්න කියලා. දැන් බලන්න මම ඍජුකෝණික ත්‍රිකෝණයක් නැවත වරක් අරන් තියෙනවා. දැන් මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ මම AB පාදයේ මත සමචතුරස්ත්‍රයක් ගොඩ නැගුවා කියලා හිතන්න. මේ AB පාදයේ මත ගොඩ නැගලා තියෙන සමචතුරස්ත්‍රය ඔබට පේනවා. එහෙනම් අපි මේ සමචතුරස්ත්‍රයේ වර්ගඵලය අපිට මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. AB පාදයේ මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය පුතේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග නේද? එහෙනම් AB ගුණ කිරීම AB. එනිසා අපිට AB පාදයේ මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය AB වර්ගය ලෙස දක්වන්න පුළුවන්. එලෙසම මම පුතේ BC පාදයේ මතත් සමචතුරස්ත්‍රයක් ගොඩනගනවා. මේ සමචතුරස්ත්‍රයේ දිහා බලන්න. මේ සමචතුරස්ත්‍රයේ වර්ගඵලයත් අපිට ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ ආකාරයට BC පාදයේ මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය BC ගුණ කිරීම BC නැත්නම් පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග නිසා නැත්නම් පැත්තක දිගෙහි වර්ගය BC වර්ගය. එලෙසම පුතේ අපිට කර්ණය මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය AC පාදයේ මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය AC ගුණ කිරීම AC නැත්නම් AC වර්ගය ලෙස දක්වන්න පුළුවන්. ඉතින් පුතේ අපි අර පයිතගර සම්බන්ධයේදී කියපු දේවල් දැන් බලමු ප්‍රකාශනයක් හැටියට නැත්නම් සම්බන්ධතාවයක් හැටියට කොහොමද ගොඩනගන්නේ කියලා නේද? දැන් අපි අර වර්ගඵලයන් වලට යම් ප්‍රකාශන ගොඩනැගුවා. දැන් අපි මේක සම්බන්ධතාවයක් හැටියට පිළිවෙලකට සකස් කරගමු. එහෙනම් කර්ණය මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය AC වර්ගය. ඒ නිසා පුතේ අපිට පයිතගර සම්බන්ධයේ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් AC වර්ගය සමානයි අර ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්ත්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට. එහෙනම් AC වර්ගය සමානයි AB වර්ගයේ එකතු කිරීම BC වර්ගය කියලා. එහෙනම් පුතේ අන්න අපි පයිතගර සම්බන්ධය අනුව ඍජුකෝණික ත්‍රිකෝණයකට කොහොමද ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියලා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා දැන් තීරුම් ගත්තා. එහෙනම් පුතේ අපි තවදුරටත් මේ දේ විමසා බලමු. බලන්න පුතේ මෙන්න මේ වගේ ඍජුකෝණික ත්‍රිකෝණය. මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ දීලා තියෙන පාදවල අගයන් වීජ්‍ය සංකේත වලින් දක්වලා තියෙනවා. PQR කියන ඍජුකෝණික ත්‍රිකෝණයේ එක් එක් පාදවල දිග සිම්පල් අකුරු වලින් දක්වලා තියෙනවා. ABC කියන අගයන් වලින්. අපි මේකට මේ ඍජුකෝණික ත්‍රිකෝණයට අර කිව්වු පරිදි පයිතගර සම්බන්ධය යොදලා සම්බන්ධතාවයක් ලියන්න උත්සාහ කරමු. දැන් අපේ දරුවෝ වේගෙන් ලියනවා ඇති. මේ ඍජුකෝණික ත්‍රිකෝණයට පයිතගර සම්බන්ධතාවය යොදාගන්න ප්‍රකාශනයක් නැත්නම් සම්බන්ධතාවයක් කොහොමද ගොඩනගන්නේ? බලන්න පුතේ අපි හෙමින් සීරුවේ බලමු. කර්ණය මත ඇති සමචතුරස්ත්‍රයක් අපි මවා ගන්න ඕනේ නේ. කර්ණය මත ඇති සමචතුරස්ත්‍රයක් වෙන ආවනම් ඒකේ වර්ගඵලය වෙන්නේ කර්ණයේ පාදයේ දිගෙහි වර්ගය. ඒ කියන්නේ A වර්ගය. ඒ විදිහට අනිත් පාද දෙක මත ඇති සමචතුරස්ත්‍රවල වර්ගඵලයනුත් ඔබට දැන් හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපිට පයිතගර සම්බන්ධය අනුව මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් ලියන්න පුළුවන්. මොකද්ද ලියපු සම්බන්ධතාවය? A වර්ගය සමානයි B වර්ගය එකතු කිරීම C වර්ගය. බලන්න ඍජුකෝණී ත්‍රිකෝණයක ඕනෑම අවස්ථාවක මේ කියන සම්බන්ධතාවය පිහිටනවා. කර්ණය මත ඇති සමචතුරස්ත්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරස්ත්‍රවල වර්ගඵලයන්ගේ ඓක්‍යයට සමාන වෙනවා. එහෙනම් පුතේ අපි මේ දේ දැනගත්තා වගේම මේකෙන් කොහොමද අපිට ගැටලු විසඳන්න පුළුවන් කියලා බලමු. මේ ගැටලු විසඳ ගන්න ආකාරය තමයි අපිට වැදගත් වෙන්නේ නේ. මේ ඉගෙනගත්ත පයිතගර සම්බන්ධය අපි කොහොමද භාවිතා කරන්නේ? දැන් අපි යමු මේ පැත්තට. බලන්න පුතේ පාත දෙක් වෙන රූපයේ ඉංග්‍රීසි අක්ෂරයෙන් දක්වා ඇති දිග ගණනය කරන්න. අපිට දීලා තියෙනවා ඍජුකෝණික ත්‍රිකෝණයක්. දැන් ඔන්න අපි ඉගෙනගත්ත දේ දැන් අපේ වැඩ පෙන්වන්න තමයි හදන්නේ. නැත්තම් අපි ඉගෙනගත්ත දේ භාවිතා කරන්න තමයි හදන්නේ. අපි අද දැනගත්තේ මොකක්ද? ඍජුකෝණික ත්‍රිකෝණයක ඒ පාද තුන අතර තියෙන ලස්සන සම්බන්ධතාවයක් අපි අද ඉගෙන ගත්තා. මොකක්ද ඒ ඉගෙනගත් සම්බන්ධතාවය?
කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලය වල එකතුවට සමානයි නේද? ඉතින් අපි දැන් මේ ත්‍රිකෝණයට ඔය කියන සම්බන්ධතාවය ගොඩනගමු. බලන්න පුතේ, එහෙනම් කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය A වර්ගය නැත්නම් A වරක් A ඒ ගුණ කිරීමේ ඒහි දෙවැනි බලය සමානයි 12 වර්ගය එකතු කිරීම 16 වර්ගය. ඍජු කෝණයේ අඩංගු පාද දෙක හොඳට බලන්න. දැන් ඔබට මැවෙනව ඇති මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ එක එක් පාද අතර සමචතුරස්‍ර තියෙනවා කියලා. එහෙම හිතාගෙන අපි වර්ගඵලයන් ගැන ලියන්නේ. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට. එහෙනම් අපිට මේක තව දුරටත් සුළු කරලා බැලුවොත් බලන්න පුතේ, මම සුළු කරනකොට ප්‍රකාශන ලියන විදිය බලන්න. ඒ ලියද්දි සමාන ලකුණ එක පෙළට එන්න ලස්සනට අපේ දරුවෝ වැඩ කරනවා ඇති. දැන් A වර්ගය සමානයි 12 වර්ගය, ඔබ දන්නවා 12 වර්ගය 144යි 16 වර්ගය 256යි එකතු කරලා A වර්ගය සමානයි 400යි කියලා ලබාගෙන ඇති. එහෙනම් පුතේ අපි දැන් ඔබට ලැබිලා තියෙන පිළිතුර දිහා බලන්න. A වර්ගය සමානයි 400යි. මොකද්ද මේ A වර්ගය කියලා ආවේ? A වර්ගය කියලා කියන්නේ පුතේ අර කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රය නේද? කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය එහෙනම් 400යි. දැන් අපිට පැන නගින ප්‍රශ්නේ තමයි කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය 400 නම් කොහොමද පැත්තක දිග හොයාගන්නේ? එහෙනම් මේ 400 ලැබිලා ඇත්තේ යම් සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා. අපි දන්නවා 3 වරක් 3 9යි 4 වරක් 4 16යි. අන්න ඒ වගේ එකම සංඛ්‍යාව ගුණ වෙලා තමයි මේ 400 ලැබිලා ඇත්තේ. එහෙනම් අපිට ඒහි යගේ හොයාගන්න පුළුවන් වර්ගමූල ලබා ගැනීමෙන් හොයාගන්න පුළුවන් 400ේ වර්ගමූලය. නැත්නම් ඔබට හිතෙන් ගන්න පුළුවන් 400 මොන සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලාද ලැබුණේ කියලා. ඔබට මතක් වෙයි 20 ගුණ කිරීම 20. 20 කියන සංඛ්‍යාව 20 20ෙන් ගුණ කළාම 400යි. එහෙනම් පුතේ ඒහි යගේ වෙන්නේ 20යි. එහෙනම් අපි ඔන්න හොයාගත්තා ඒහි යගේ. බලන්න පුතේ, අපි කොහොමවත් මැන්නේ නැහැ. වෙන අපි ක්‍රමවේදයක් භාවිතා කරේ නැහැ. ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නා විට ඉතිරි පාදයේ දිග ගණනය කළා. බලන්න අපිට කොච්චර ලස්සන සම්බන්ධතාවයක්ද ලැබිලා තියෙන්නේ නේද? මේ සම්බන්ධතාවය භාවිතා කරලා තවත් ගැටලු විසඳන්න අපි බලමු. බලමු පුතේ, දැන් රූපසටහනේ තියෙන ගැටලුව දිහා. මේ රූපසටහනේ තියෙන ගැටලුවේ ඍජු කෝණයට ඉදිරියෙන් නැති පාදය සෙන්ටිමීටර් 15ක්, ඒ වගේම ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ එක් පාදයක් සෙන්ටිමීටර් 9ක්, අනෙක් පාදයේ අගේ දන්නේ නැහැ. ඒ නිසා පුතේ මම භාවිතා කරලා තියෙනවා එතනදී VG සංකේතයක් X කියලා. දැන් අපි බලමු පයිතගරස් සම්බන්ධය අනුව කොහොමද මේ X යගේ සොයාගන්නේ කියලා. දැන් ඔබට හිතෙන් මැවෙනව ඇති මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද අතර සමචතුරස්‍ර තියෙනවා කියලා. අර පයිතගරස් කිව්ව සම්බන්ධතාවය. එහෙනම් අපි ඒ සම්බන්ධතාවයේ මෙතනට යොදාගමු. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය. පුතේ හොඳින් මතක තියාගන්න, කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලයට තමයි සමාන කරන්නේ ඉතිරි පාද දෙකේ වර්ගඵලයන්ගේ එකතුවට. කොයිම වෙලාවකවත් VG සංකේතයේ මුලට දාලා ලියන්න උත්සාහ කරන්න එපා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. පයිතගරස් සම්බන්ධයේ පිළිවෙලකට නිවැරදිව අපි යොදා ගන්න ඕනේ. එහෙනම් 15 වර්ගය කියන්නේ 15 වර්ගය ගත්තොත් 225යි. අපි මේ ප්‍රකාශනයේ දිගටම සුළු කරගෙන යන්න. 9 වර්ගය 81යි. එකතු කිරීම x වර්ගය. දැන් පුතේ ඔබට ලැබිලා තියෙන සමීකරණය දිහා බැලුවහම x වර්ගය තියෙන පැත්තේම 81ක් තියෙනවා නේද? x වර්ගයට එකතු වෙලා තියෙනවා 81ක්. ඒ වගේම 225ට සමානයි කියලා තියෙනවා. දැන් අපිට x වර්ගය හොයාගන්න ඕනි. ඒ නිසා ඔබ දන්නවා සරල සමීකරණයක් විසඳන ආකාරය. x වර්ගය අපි උක්ත කරගමු. මෙන්න මේ ආකාරයට උක්ත කළා 225 අඩු කිරීම 81. නැත්තම් දෙපසින්ම 81ක් අඩු කරනවා කියලා අපි කරන්නේ පුතේ. සමීකරණයක තුල්‍යයිනි නේද? තුල්‍යභාවයේ තියාගන්න අපි දෙපැත්තෙන්ම 81 ගානේ අඩු කරනවා. ඒ විදිහට ගත්තාම
දෙසිය විසි පහෙන් අසූ එකක් අඩු කරගත්තහම අපිට ලැබෙනවා පුතේ එක්ස්වාර්ගය සමානයි එකසිය හතලිස් හතරයි කියලා. දැන් මේ එක්ස්වාර්ගය කියන්නේ අර පෙර පරිදිම ඔබට මතක් වෙනව ඇති එක්ස් කියන පාදය මත ඇඳි සමචතුරස්්‍රය. ඒ සමචතුරස්්‍රයේ වර්ගඵලය තමයි එකසිය හතලිස් හතර කියන්නේ. එහෙනම් පුතේ අපිට එක්සී යගේ සොයාගන්න පුළුවන්. එකසිය හතලිස් හතර ලැබෙන්නේ මොන සංඛ්‍යාව දෙපාරක් ගුණ කරහමද නැත්තම් කුමන සංඛ්‍යාවද මේ කියලා අපි දැන් හිතෙන් හිතනවා. එකසිය හතලිස් හතර නැත්තං වර්ගමූලය ලබා ගන්නවා. එකසිය හතලිස් හතරේ වර්ගමූලය දැන් ඔබ හිතල ඇති දොළහයි කියලා. එහෙනම් බලන්න පුතේ එක්සී යගේ දොළහයි. මේ ගැටලුව අපි කොතරම් පහසුවෙන් විසඳුවද කියලා. එහෙනම් අපි තවත් මේ ආකාරයේ ගැටලු නැත්නම් මීට වඩා වෙනස් ආකාරයේ ගැටලු වලටත් අපි යමු. දැන් එහෙනම් x සමානයි 12යි. එහෙනම් අපි ඊළඟ ගැටලුවකට ගිහින් බලමු. පුතේ බලන්න දැන් අපිට තිරේ දිස් වෙනවා ඔයගොල්ලන්ට ගැටලුවක්. මේ ගැටලුවේ දීලා තියෙනවා පහත දැක්වෙන රූපයේ d ඇති l m n ඍජු කෝණික ත්‍රිකෝණයේ l n පාදයේ දිග සොයන්න. l n කියන පාදයේ දිග සොයන්න. නැත්තම් කර්ණය දිග නේද? පුතේ කර්ණෙහි දිග තමයි අපෙන් අහන්නේ. හරි පුතේ. එහෙනම් අපි බලමු මේ ත්‍රිකෝණේ කොහොමද l n පාදයේ දිග ගණනය කරන්නේ. බලමු අපි එහෙනම් l n පාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය කොහොමද අපි ගොඩනගන්නේ කියලා. l n පාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය l n ගුණ කිරීම l n නැත්තම් l n වර්ගය කියලා ලියන්න පුළුවන්. ඒ වගේම ඒකට සමානයි පුතේ ඉතිරි පාද දෙක ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලවල එකතුවට. එහෙනම් l m වර්ගය නැත්තම් l m පාදයේ ගුණ කිරීම l m කියලා ලැබෙන්නේ. ඒ නිසා අපි l m වර්ගය කියලා ලියනවා. එකතු කිරීම m n පාදයේ මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය m n වර්ගය කියලා ගන්න පුළුවන්. පුතේ අපි මේකට අගයන් ආදේශ කරමු. දැන් l n පාදයේ දිග දන්නේ නැහැ. ඒ නිසා l n වර්ගය සමානයි l m පාදයේ දිග සෙන්ටිමීටර් 6යි 6යි වර්ගය එකතු කිරීම mn පාදයේ දිග සෙන්ටිමීටර් 8යි 8යි වර්ගය. එතකොට අපිට මේක තවදුරටත් මෙන්න මේ ආකාරයට සුළු කරගන්න පුළුවන්. ln වර්ගය සමානයි 6යි වර්ගය 36යි එකතු කිරීම 8යි වර්ගය 64යි. පුතේ මේක සුළු කරගෙන යනකොට ln වර්ගය සමානයි 100යි. මොකක්ද මේ ln වර්ගය? නැත්තම් ln පාදයේ මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි ඔය 100 වෙලා තියෙන්නේ. හරිනේ පුතේ. අපි කිව්වනේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලය තමයි කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය වෙන්නේ. ඒ නිසා තමයි මේ වර්ගඵලය 100ක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් ln පාදයේ දිග සෙන්ටිමීටර් 10යි කියලා. ln පාදයේ දිග සෙන්ටිමීටර් 10යි කියලා මෙන්න මේ ආකාරයට සුළු කරගන්න පුළුවන්. බලන්න පයිතගර සම්බන්ධයේ තුලින් අපි කොහොමද ඍජු කෝණික ත්‍රිකෝණයක නොදන්නා පාදයක දිග ඉතිරි පාද දෙකේ දිග දීලා තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන්. මේක අපිට හරි වැදගත් නේද? මේක තුලින් අපි තවත් ගැටලු වලට ගිහිල්ලා බලමු. මෙන්න මේ වගේ ගැටලුවකට අපි යමු. බලන්න පුතේ. බලන්න මේ රූපයේ දැක්වෙන ත්‍රිකෝණයක් දීලා තියෙනවා ගැටලුව දිහා. මොකක්ද දීලා තියෙන්නේ? පහත දැක්වෙන රූපයේ දී ඇති තොරතුරු අනුව නේද? ABC ඍජු කෝණික ත්‍රිකෝණයක්. මේ ABC ඍජු කෝණික ත්‍රිකෝණයේ AB පාදයේ දිග සෙන්ටිමීටර් 5යි, AC පාදයේ දිග සෙන්ටිමීටර් 13යි, BC පාදයේ දිග තමයි අපිට අහන්නේ නේද? බලන්න පුතේ මේ ඍජු කෝණික ත්‍රිකෝණය පෙර අපි ගැටලුව විසඳපු ඍජු කෝණික ත්‍රිකෝණයට වඩා යම් වෙනසක් තියෙනවා. මොකක්ද වෙනස? කර්ණයේ දිග දන්නවා. ඉස්සල්ලා විසඳපු ගැටලුවේ අපිට තිබුණේ කර්ණයේ දිග සොයාගන්න. දැන් මේ අවස්ථාවේදී කර්ණයේ දිග දන්නවා. අර ඉතිරි පාද දෙක නැත්තම් ඍජු කෝණය අඩංගු පාද දෙකෙන් එක් පාදයක දිග තමයි අපිට හොයන්න කියන්නේ. BC පාදයේ දිග. හැබැයි පුතේ මම කිව්වනේ ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා ඉතිරි පාදයේ දිග ගණනය කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඒ සම්බන්ධතාවය මෙතනට යොදාගමු. එහෙනම්
ඒසී මත ගොඩ නගන සමචතුරස්්‍රයේ වර්ග පලය. ඒ නිසා මම ලියනවා ඒසී වර්ගය සමානයි AB පාදය මත ගොඩ නගන සමචතුරස්්‍රයේ වර්ග පලය. AB වර්ගය එකතු කිරීම BC වර්ගය කියලා. එනම් පුතේ ඒසී පාදය මත ඒසී පාදයෙහි දිග සෙන්ටිමීටර් දහතුන නිසා අපිට ලියන්න පුළුවන් දහතුනෙහි වර්ගය සමානයි AB පාදයේ දිග සෙන්ටිමීටර් පහයි පහෙහි වර්ගය එකතු කිරීම BC වර්ගය කියලා. පෙර පරිදිම අපි මේක තවදුරටත් සුළු කරගෙන යනවා. මම ඔබට මතක් කළා ගණිතයේ ගැටලුවක් අපි සුළු කරද්දී ලස්සනට පහලට පහලට සුළු කරන්න මන් දන්නවා අපේ දරුවෝ දැන් හරි ලස්සනට සමාන ලකුණු එක පෙළට එන ලෙස සුළු කරනවා ඇති. දැන් බලන්න 13 වර්ගය 13 වර්ග කරාම අපේ දරුවෝ පාඩම් කරගෙන තියෙන්නේ මේවා 169යි 169 සමානයි 5 වර්ගය 25 එකතු කිරීම BC වර්ගය. පෙර පරිදිම අපි අර ගැටලුවකදී උක්ත කරා වගේ පුතේ මෙතනදිත් අපිට BC කියන කෙනා තනි කරගන්න වෙනවා නැත්නම් BC වර්ගය කියන පදය තනි කරගන්න වෙනවා අගේ සොයා ගන්න. ඒ නිසා අපි BC වර්ගය සමානයි 169 අඩු කිරීම 25 කියලා ලබා ගන්නවා. ඔබ සරල සමීකරණ සුළු කිරීම දන්නවා. ඒ නිසා අපිට මේ වගේ සරල සමීකරණයක් විසඳලා BC වර්ගය 144ක් බව වටහා ගන්න පුළුවන්. එහෙනම් පුතේ 144 ලැබුණේ කොහොමද කියලා දැන් ඔබට පැහැදිලි. 144 කියන්නේ එහෙනම් ඔය BC පාදය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය නේද? එහෙනම් අපි මේ සමචතුරස්‍රයේ පැත්තක දිග හොයමු. 144 වර්ගමූලය සෙන්ටිමීටර් 12යි. එහෙනම් පුතේ අපි ඔන්න BC පාදයේ දිග ගන්න කළා. දැන් බලන්න ඍජුකෝණික ත්‍රිකෝණ අවස්ථා කීපයක්ම දැන් නිදසුන් හතරක් අපි කතා කළා. බලමු පුතේ අපි තවදුරටත් මීට වඩා වෙනස් ආකාරයේ ත්‍රිකෝණවලට ගිහිල්ලා. දැන් බලන්න මෙන්න මේ ගැටලුව. මේ ගැටලුවේ ඔබට පෙර ගැටලුවලට වඩා යම් වෙනසක් තියෙනවා. මොකක්ද තියෙන වෙනස? ඉස්සල්ලා අපි දීපු ගැටලුවල ගැටලු හතරෙම රූප සටහනක් තිබුණා. දැන් රූප සටහනක් නෑ මේ ගැටලුව තුළ. පුතේ අපිට මේක වගන්තියක් විදියට විතරයි නේ තියෙන්නේ. දැන් අපි මේ ගැටලුව කොහොමද අපි රූප සටහනක් ගොඩ නගාගෙන විසඳන්නේ? මේ ගැටලුව කියෙව්වහම ඔබට පැහැදිලි වෙනවා ඇති PQR ත්‍රිකෝණයේ PQR කෝණයේ අංශක 90යි. අන්න හරි වැදගත් තොරතුරක් පුතේ. 90ක අංශක 90ක කෝණයක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක ඍජුකෝණික ත්‍රිකෝණයක්. එහෙනම් අපිට දැන් පැහැදිලි මේක ඍජුකෝණික ත්‍රිකෝණයක් තමයි මේ ගැටලුවේ තියෙන්නේ කියලා. ඒ නිසා අපි ඍජුකෝණික ත්‍රිකෝණයක් මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. හැබැයි පුතේ අපි තාම දන්නේ නැහැ PQR කියන ලක්ෂ කොහෙද පිහිටලා තියෙන්නේ, මොන ශීර්ෂද PQR කියන්නේ කියලා. අපිට ඒක හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද අපි ඒක හඳුනා ගන්න ක්‍රමය? ක්‍රමය තමයි අංශක 90 පිහිටන තැන, අංශක 90 කෝණය පිහිටන තැන PQR කියන අකුරු තුනේ නම් කරලා තියෙන්නේ පුතේ. එහෙනම් අපි දන්නවා කෝණය තියෙන ශීර්ෂය නම් කරන්නේ අපි කෝණ නම් කරද්දී අකුරු තුනේ මැද අකුර PQR. එහෙනම් මැද අකුර Q අකුර නිසා අපි දන්නවා අංශක 90 ගාව තියෙන්නේ Q කෝණය කියලා. එහෙනම් පුතේ අපි දැන් ඔන්න අංශක 90 ගාව තියෙන කෝණය හඳුනගත්තා. එහෙනම් අපිට ඉතිරි ලක්ෂ දෙක ලකුණු කරගන්න පුළුවන් P සහ R කියලා. දැන් PQR ඍජුකෝණික ත්‍රිකෝණයේ ලක්ෂ අපි හඳුනගත්තා, ඒවා නම් කරගත්තා. දැන් පුතේ අපි තවත් දීලා තියෙන තොරතුරු මේ ත්‍රිකෝණයේ ඇතුළට ගේන්න ඕනේ. ගැටලුව විසඳ ගන්න නම් නේද? QR පාදයේ සෙන්ටිමීටර 7යි. එහෙනම් පුතේ අපි QR පාදයේ ළඟ සටහන් කරගමු සෙන්ටිමීටර 7යි කියලා. බලන්න පුතේ මේ වගේ ගැටලු විසඳද්දී රූප සටහන කොච්චර වැදගත්ද? ඔබ ගෙදරදී නැත්තම් ඔබ විභාගයකදී ගැටලු විසඳද්දී රූප සටහනක් අඳින්න. රූප සටහන තුලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් බලන්න PR පාදයේ දිග සෙන්ටිමීටර 25යි. දැන් අර අපිට ප්‍රකාශනයේ තුල තියෙන දේවල් අපි රූප සටහනක් ඇතුළට ලඝු කරගත්තා. ඒක නේද? එක රූප සටහනක් ඇතුළට කොටු කරගත්තා. දැන් අපිට PQ පාදයේ හොඳින් පේනවා. PQ පාදයේ දිග දන්නේ නැහැ. ඒ ගණනය කරගන්න දැන් අපිට ක්‍රමේ මතකයි. මේ වගේ ගැටලු අපි දැන් විසඳුවා පෙර. ඒ නිසා අපිට පුළුවන් මේ ගැටලුව දැන් පහසුවෙන් විසඳන්න. දැන් ඔබ සමහර විට මටත්
කලින් වේගෙන් දැන් හදාගෙන යනවා ඇති. දැන් අපි බලමු පුතේ එහෙනම් කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය නිසා PR පාදයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය අනෙක් පාද දෙක නැත්නම් ඍජු කෝණයේ අඩංගු පාද දෙක මත ඇඳි සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි 25 ඒ වර්ගය සමානයි 7 වර්ගය එකතු කිරීම PQ වර්ගය. එහෙනම් පුතේ 25 ඒ වර්ගය 625 සමානයි 7 වර්ගය 49 එකතු කිරීම PQ වර්ගය. මං හිතන්නේ දැන් මේ වගේ ගැටලු සුළු කරගන්න ඔබට පහසු වෙයි. අර පෙර පරිදිම PQ වර්ගය උක්ත කළා 625න් 49ක් අඩු කරලා අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන් පුතේ 576යි කියලා. ඒ අනුව අපිට PQ පාදයේ දිග ගණනය කරන්න පුළුවන් 576 වර්ගමූලය උත්සාහ කරලා බලන්න පුතේ. වර්ගමූලය හොයාගන්න ඔබට පුළුවන් වෙයි PQ පාදයේ දිග 24යි කියලා. බලන්න ගැටලුව වෙනස් වෙච්ච හැටි. මුලින් අපි රූප සටහනක් දුන්න ගැටලු විසඳුවා. ඊළඟට ප්‍රකාශනයේ තුල තියෙන තොරතුරු අනුව රූප සටහනක් ගොඩනගලා ගැටලු විසඳුවා. දැන් අපි යමු තවත් මේ වගේ ලස්සන ගැටලුවකට. දැන් බලන්න ඔබට දැක්ක ගමන් පොඩ්ඩක් හිතට චකිතයක් එනවා ඇති. මේ ගැටලුව අපි කොහොමද විසඳගන්නේ කියලා නේද? ලොකු ගැටලුවක් වගේ පේනවා. අපි බලමු මේක හැබැයි අපිට සරලව පහසුවෙන් විසඳගන්න පුළුවන් වෙයි. බලන්න ප්‍රායෝගික ජීවිතයේදී අපිට හම්බ වෙන අවස්ථාවක්. බලන්න පුතේ තිරස් පොළව මත පිහිටි සිරස් විදුලි පහන් කණුවක් අලුත් වැඩියාවක් සඳහා ඉනිමගක් පහත රූපයේ පරිදි විදුලි පහන් කණුවේ මුදුනේ සිට මීටර් 2ක් පහළින් පිහිටන ස්ථානයකට හේතු කර ඇත. කණුව පාමුල සිට ඉනිමගේ පහළ කෙළවරට ඇති දුර මීටර් 3කි. ඒ වගේම ඉනිමග මීටර් 5ක දිගකින් යුක්තයි. දැන් අපෙන් අහන්නේ පුතේ අවසානයේට විදුලි පහන් කණුවේ උස. මම රූප සටහන ඔබට පෙන්වන්නම්. මේ රූප සටහනේ දැන් පැහැදිලි ඇති. ඔන්න විදුලි පහන් කණුව තියෙනවා. මේ විදුලි පහන් කණුවේට ඉනිමග හේතු කරලා තියෙන්නේ පුතේ විදුලි පහන් කණුවේ මුදුනේ ඉඳලා මීටර් 2ක් පහළින්. මීටර් 2ක් පහළට වූ ස්ථානයකට හේතු කරලා තියෙනවා. ඉනිමගේ දිග දීලා තියෙනවා මීටර් 5යි කියලා. ඒ වගේම අර කණුව පාමුල ඉඳලා ඉනිමග පාමුලට ඇති දුර මීටර් 3යි. දැන් අර ගැටලුවේ තිබුණා පුතේ තිරස් පොළව මත පිහිටි සිරස් කණුවක් කියලා. තිරස් පොළව මත පිහිටි විදුලි පහන් කණුව සිරස්. ඒ නිසා අපි දන්නවා පුතේ මේ තිරස් සහ සිරස් අක්ෂ අතර කෝණය ඍජු කෝණයක් වෙනවා. අන්න අපිට පේනවා එහෙනම් මෙතන ඍජු කෝණික ත්‍රිකෝණයක්. අපි හොයපු දේ නේද? අපි මේ පාඩම පුරාවට මෙහෙව්වේ ඍජු කෝණික ත්‍රිකෝණ. ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මේ ඍජු කෝණික ත්‍රිකෝණය තියෙන නිසා අපිට පුළුවන් වෙයි පයිතගර සම්බන්ධය මෙතනට යොදා ගන්න. ඒ ඍජු කෝණික ත්‍රිකෝණයේ පාද දෙකක දිග දන්නවා. ඉනිමගේ දිග මීටර් 5යි. ඒ වගේම කණුව පාමුල සිට ඉනිමග පාමුලට ඇති දුර මීටර් 3යි. එහෙනම් පුතේ අපිට පුළුවන් නේද ඉනිමග හේතු වෙලා තියෙන තැනට උස හොයන්න. අපි ඒ නිසා එතනට යොදා ගන්නවා මෙන්න මේ වගේ වීජ්‍ය සංකේතයක්. අපි මේ වගේ වීජ්‍ය සංකේතයක් යොදාගෙන දැන් ඔබට මතක ඇති මේ වගේ ගැටලු අපි විසඳුවා නේද කියලා. මේ වගේ ගැටලු අපි විසඳුවා. එහෙනම් බලන්න අර තිබිච්ච ගැටලුව ලොකු ගැටලුවක් නෙමෙයි නේද? ඒක තුල තියෙන තොරතුරු අනුව අපි පොඩි රූප සටහනක්කට යොදාගත්තා. මෙන්න දැන් අපි එහෙනම් පයිතගර සම්බන්ධය භාවිතා කරලා මෙන්න මේ ආකාරයට සම්බන්ධතාවය ලියා ගන්නවා. 5 වර්ගය සමානයි 3 වර්ගය එකතු කිරීම x වර්ගය. එහෙනම් පුතේ 5 වර්ගය 25ක් වෙනවා. 3 වර්ගය 9ක් වෙනවා. x වර්ගය කියන ප්‍රකාශනයට එකතු වෙනවා. එහෙනම් පුතේ අපි මේක සුළු කරගෙන ගියාම x වර්ගය සමානයි 25 අඩු කිරීම 9. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ x වර්ගය සමානයි 16යි. x යගේ ලබා ගන්න පුළුවන්. ඔය x වර්ගය සමානයි 16 කියලා කියන්නේ දැන් ඔබට හිතෙන් මැවෙනවා ඇති අර ඍජු කෝණික ත්‍රිකෝණයේ x කියන පාදයේ මත ඇනි සමචතුරස්‍රයේ වර්ගඵලය. ඒක 16යි. එහෙනම් පැත්තක දිග කීයද? 4 වරක් 4 16 නේද? එහෙනම් 16 වර්ගමූලය 4යි. ඒ නිසා පුතේ අන්න අපි හොයා ගන්නවා කණුව පාමුල ඉඳලා ඉනිමග හේතු කරලා තියෙන තැනට උස මීටර් 4යි කියලා. ඒ නිසා අපිට දැන් කණුවේ මුළු උස හොයන්න පුළුවන්. දැන් අපි ප්‍රශ්නෙට රැවටෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ කණුවේ උස.
කණුවේ මුලූස හොයන්න නම් පුතේ මීටර් හතර නෙමෙයි, ඒකට තවත් මීටර් දෙකක් එකතු වෙන්න ඕනේ. එහෙනම් අපි ඒ දෙකත් එකතු කරලා පිළිතුර ලබා ගන්නවා මීටර් 6යි කියලා. දැන් ඔබට පැහැදිලි, එහෙනම් විදුලි පහන් කණුවේ උස, විදුලි පහන් කණුවේ උස මීටර් 6යි කියලා. බලන්න අපි ප්‍රායෝගික ජීවිතයේ දකින්න ලැබෙන ගැටලුවක් නැත්නම් අවස්ථාවක් තමයි අපි ගැටලුවක් බවට නිර්මාණය වෙච්ච ගැටලුව අපි විසඳුවා. එහෙනම් පුතේ අපි මේ ආකාරයේ තවත් අවස්ථාවකට ගිහිල්ලා බලමු. දැන් ඔබට හරි ආස ඇති මේ පයිතගරස් සම්බන්ධය තුලින් ගැටලු විසඳන්න. දැන් බලන්න මේ වගේ ගැටලුවක්. මේ ගැටලුව ඩිංගක් වෙනස්. පෙර ගැටලුවටත් වඩා දැන් වෙනසක් තියෙනවා. බැලූ බැල්මට මේක තුල තියෙන්නේ ඒ නගරයේ සිට කිලෝමීටර් 12ක් නැගෙනහිරින් බී නගරයද, බී නගරයේ සිට කිලෝමීටර් 16ක් උතුරින් සී නගරයද පිහිටා ඇත. ඒ හා සී නගර දෙක අතර ඇති කෙටිම දුර සොයන්න. පුතේ මෙතනදී තියෙන්නේ දිසා සම්බන්ධ කරලා ගැටලුව නේද? ඒ නිසා පුතේ අපි දිසා සම්බන්ධ කරන ගැටලු සකසද්දී අපි සාමාන්‍යයෙන් උතුරු දිසාව ලකුණු කරලා පෙන්නනවා. දැන් උතුරු දිසාව ලකුණු කළා. පුතේ මම මෙන්න මේ ආකාරයේ රූප සටහනක් ගොඩනගා ගන්නවා. ඒ නගරයේ සිට කිලෝමීටර් 12ක් නැගෙනහිරට. දැන් උතුරු දිසාව දන්න නිසා ඔබට පැහැදිලි. ඒ නගරයේ සිට නැගෙනහිරට කිලෝමීටර් 12. ඊළඟට බී නගරයේ සිට, අන්න බී නගරය කිලෝමීටර් 12ක් දුරින් තියෙනවා. බී නගරයේ සිට උතුරට කිලෝමීටර් 16ක්. අන්න උතුරට 16ක් ගියා. දැන් හැබැයි ඒ ගියාට පස්සේ ඔබට කල්පනා වෙනවා ඇති ඒ හා සී නගර අතර කෙටිම දුර අහන්නේ. කෙටිම දුර ගුවම නැත්තම් ඒ හා සී නගර දුර දෙක අතර උතේ මාර්ගයේ තියෙන්න පුළුවන් විවිධාකාරයට. මාර්ගයේ ඍජු මාර්ගම තියෙන්නේ නැහැ නේද? විවිධාකාරයට තියෙන්න පුළුවන්. වක්‍ර මාර්ගයක් වෙන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ කෙටිම දුර. ඒ නිසා අපි ඒක සරල රේඛාවක් කියලා හඳුනා ගන්නවා. ඒ සරල රේඛාවත් ඇන්දහම අපිට මෙන්න මේ වගේ ඍජුකෝණික ත්‍රිකෝණයක් ලැබෙනවා. එහෙනම් අපි මේ ඍජුකෝණික ත්‍රිකෝණය දැක්ක ගමන් ඇයි ඍජුකෝණික ත්‍රිකෝණයක් ලැබුණේ කියලා කල්පනා කරනවා. අර නැගෙනහිරට දිශාවට ගොස් නැවත උතුරු දිශාවට ගියා. ඔබ එතනදී කල්පනා කරන්න ඕනේ එතන ඍජුකෝණයක් ලැබෙනවා. නැගෙනහිර සහ උතුර අතර බලන්න, ඇඳලා ලස්සනට බලන්න, දිශා හතර ඇඳලා ඔබට මේ ඍජුකෝණයක් ලැබෙනවා. ඒ නිසා මෙතන ඍජුකෝණික ත්‍රිකෝණය. මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ දැන් අපිට ඕනි හොයාගන්න AC පාදයේ දිග. එහෙනම් පුතේ අපිට AC පාදයේ දිග ගණනය කරන්න දැන් පහසුයි. පයිතගරස් සම්බන්ධය අනුව නේද? දැන් එහෙනම් අපි පයිතගරස් සම්බන්ධයට අනුව මෙන්න මේ වගේ ප්‍රකාශනීය සම්බන්ධතාවය ලියනවා. AC වර්ගය සමානයි AB වර්ගය එකතු කිරීම BC වර්ගය. එහෙනම් පුතේ අපිට තව දුරටත් සුළු කරාම මෙන්න මේ ආකාරයට 12 වර්ගය එකතු කිරීම 16 වර්ගය සමාන කරන්න පුළුවන් AC වර්ගයට. එහෙනම් සුළු කරගෙන ගියාම 144 එකතු කිරීම 256. එහෙනම් AC වර්ගය 400ක් වෙනවා. එහෙනම් පුතේ AC යගේ ලබා ගන්න පුළුවන් මේ වගේ මගයක් අපි සුළු කළා. AC යගේ 20ක් කියලා ලැබෙනවා. එහෙනම් පුතේ ඒ හා C නගර දෙක අතර දුර කිලෝමීටර් 20යි. බලන්න අපි ගැටලුව විසඳපු ආකාරය. එහෙනම් පුතේ අපි පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා ඍජුකෝණික ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු ගොඩාක් විසඳුවා. රාශියක් විසඳුවා. දැන් ඔබට අද දවසේ ඉගෙනගත්ත මේ පයිතගරස් සම්බන්ධය තුලින් ඔබට යම් අර මුලින් දුක්තුව වීඩියෝ දර්ශනයේ දුටු දේ ඔබ දැන් ඔබේ දෙයක් බවට පත් කරගෙන ගැටලු විසඳයි. එහෙනම් පුතේ අද දවස තුල අපි මොනවද ඉගෙන ගත්තේ? අපි සාරාංශයක් වශයෙන් බැලුවොත් පුතේ අපි ඉගෙන ගත්තේ ඍජුකෝණික ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය යොදන්න පුළුවන් AC නැත්නම් කර්ණයේ මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය, ඉතිරි පාද අතර වර්ගඵලයන්ගේ එකතුව නැත්නම් ඉතිරි පාද මත අඳින සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමානයි කියලා අපිට මෙන්න මේ වගේ ලස්සන ප්‍රකාශන ගොඩනගා ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ සම්බන්ධතා ගොඩනගලා ගැටලු විසඳ ගන්න පුළුවන්. එහෙනම් පුතේ අද දවසේ අපි ඉගෙනගත්ත පයිතගරස් සම්බන්ධයේ පාඩම ඔබ එකතු කරගෙන ඔබේ ගැටලු විසඳන්න පහසු කරගයි. එහෙනම් පුතේ අපි තවත් දවසක මේ වගේ ලස්සන පාඩමක් අරගෙන අපි ඔබ හා සමග සම්බන්ධ වෙන්නම්. එහෙනම් අදට අපි නවතිනවා. එහෙනම් ආයිබෝවන්.